इन्हें बिने किया होगा एंड सिर्फ उनके इस मंत्र के अंदर सगा तो हमें ना बोलो लेने की उनका दिन है ये लगे देव की जी और कितना अंत में बैठे हैं महत्व गुरु सुधार वाले संभोग बिन्ति के वासा है इसका कि आयगणा का कहना तो ये आपको तीन तरह का बिन्ति किया नमो अनुय मुदा वे उन पहाड़ वाले गेदी को जटके आपको मतो लेने की उनका दिन है ඉන්පසු සිරපාත ඉවල්පත් පදින්නෙකු කියනවා කල්කටුවකින් මේ අකුරු උපුරා දමන්නව අනකරා පැයක් පමණ අකුරෙන් අකුරව උපුරා දැම්මා ඔහුගේ වැඩේ අවසන් වන විට පැයක් නොමැති නමුත් වෙන කිසිදු මොහොතකට වඩා ගැඹුරේ විත්‍යස් මැත්තේ ඒ පරදවිය නැති අකුරු කර නැවත සිහිමුවා දෙමින් දීකු කර දෙනවා සෙබලා කිව්වා දැන් පෙරලපල විත්‍ය මෙන්න මේක තමයි කවිය මගෙන් මේ අරගලේ ඉදිරියට ගියපු සහ ඉදිරියට ගියපු විදිය සහ විශේෂ මාතෘ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ අරගලේ කේන්ද්‍රීය පාර්ශ්වයත් අරගෙන අරන් ගියපු ආකාරය දකිද්දි මට මතක් වෙන අතර මේ කවිය දැන් විදියක පොත ප්‍රෙස් පිටවක ගානකට කවිය ලෙන්න සම්බන්ධ මතක කරගමු කවිය මතන අපිට වැදගත් වෙනවා මේ අරගල ඇතුලේ තේරුම් ගන්න අපි කියන මේ අරගලයේ දීර්ඝ කාලීනක සහ මේ අරගලය ඉතාම සියුම් තත්ත්වයක් අපිට කලේ අරගලය කිමත්නම් මේ සමාජයේ තියෙන අනම් සියුම් කාරණා මේ අරගලය තුළට ගෙනා යුතු කියන මතකයි මේ අරගලයේ අපිට තියෙන ලක්ෂණ ඒ නිසා මම දැක්ක බොහෝ විට ඉතාම නිර්මාණශීලී ලක්ෂණ සටන් භාවිතය ඇතුළට අතල් විද්‍යාත්මක පරිමාණය අරගෙනම සායකම අනික පාර්ශ්වරගෙන මොකටද ඉතාම සාධනීය ලක්ෂණය ලංකාවේ පන්ති අරගලය තුළ යම් විදියට අපිට මේ අරගලය තුළ මතක කරගන්න එක කාරණයක්. එනිසා මට මම මේ අරගලයට සම්බන්ධ වෙච්ච හැම වෙලේම මතක කරපු කාරණේ තමයි මේ අරගලෙන් අපි ඉගෙන ගන්න යුතුයි. ඒ නිසා අපි මතක අපි මම සම්බන්ධ වෙච්ච සෑම සාකච්ඡාවකදී මම ඒ සාකච්ඡාව අරගෙන තේමාව තමයි අරගලයේ උපරිම අරගලයට උගන්වන්න කලින් අපි විදිහට විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඉන්න ශාස්ත්‍රීය ඒවා ඇසුරු කරපු කෙනෙක් විදිහට අරගලයට උගන්වන්න කලින් මම හිතනවා අරගලෙන් ඉගෙන ගන්න යුතු කාරණා රාශියක් තියෙනවා. ඒක මම හිතන්නේ ප්‍රධාන කේන්ද්‍රීය දෙයක් අපි හැමෝම මේ අරගලයට දෙන කුලින් ලැබුණා. එනිසා මම අතු කරන්න කැමති මෙන්න මේ කාරණය. මේක ඉතාම බහුජන අරගලයක්. මේ බහුජන අරගලය ඇතුලේ යම් විදිහක මතුවුණා මේක දේශපාලනික අරගල නිර්පාක්ෂික අරගලයක් කියන කාරණා අපි දැන් කොහොමද වෙනස් වෙන්නේ කියන එක යම් විදිහක ආදේශපාලනික අපි තාම දේශපාලනික තත්ත්වයන් වලට පරිවර්තනය වෙන විදිහට වෙන්නේ විශ්වෙ කිසිම දේශපාලනික අත්දැකීමක් නැති තරමට කේස. ඊටාම දේශපාලනික ඊටාම රැඩිකල් කියන මේ අරගලේ කොටස් කරන බවට පත් වෙන විදිහ සහ ඒකම මේක නිර්පාක්ෂික අරගලයක් කියපු තේමාවයි. නිර්පාක්ෂික අරගලයක් කියපු කියපු තත්ත්වය කොහොමද වෙනස් වෙන්නේ කොහොමද මේක ඇතුලේ පාර්ශ්ව පක්ෂ සමාජ හබ යම් විදිහක් මතුවෙන්නේ කියලා මම හිතන්නේ පරීක්ෂා කරලා බලන්න වටේ. ඒ නිසා බහුජන අරගලයක් කියන එක අපි මුලින් ගන්න තේරුම් ගත්තේ පැහැදිලිව මෙතන තිබුණු ගැඹුරු දේශපාලනික නැත්නම් ගැඹුරු ආර්ථික ප්‍රශ්නේ. ඒ ආර්ථික ප්‍රශ්නේ නම් මේකට අති විශාල ජන පිරිසක් සහභාගී වුණා. සහ අනිත් පැත්තෙන් මේක පැහැදිලිව ලංකාවේ ප්‍රභූ දේශපාලනික ඉදිරිව තමයි කරන්නේ. මේ කැරලකේ මැදින් පාවිච්චි කරලා ඉතාම දැනුවත්. ඒක මම මතකනේ මුලින්ම දැක්ක ප්‍රධාන ලක්ෂණයක් මේ අරගලය. අපි අමතක කරන්න වරටයි මේ අරගලයේ ගෝල් ෆේස් එකට එන්න කලින් කුපුරුකු එකට අවස්ථා තිබුණා. ගෝවි අරගලය ඇතුලේ ගෝවි අරගලය ඇතුලේ පැහැදිලිව පෙන්වනවා රාජපක්ෂ පාලනයට අතතදී හැකි රාජපක්ෂ පාලනය මේ රටේ ඌදනයක් කරගෙන තියෙන ස්වරූපේ සම්පූර්ණ වෙනස් කර හැකි ප්‍රශ්න ඉතාම ගැඹුරුයි. ඒ ප්‍රශ්න වලට සකන්කාමී විදිහක් තියෙන හැකියාව පිරිසුදු තියෙනවා කියන එක. අනිත් පැත්තෙන් ගිරිහානෙක වෙච්ච සිද්ධිය. ඒ සිද්ධිය පැහැදිලිව අපිට පෙන්නනවා කොහොමද පාලකයාගේ එමත් පාලකයාගේ තියෙන මර්මස්ථාන මම ගිහිල්ලා මේ අරගල කරන්න කියනවා. මොකද කරන්නේ ඒ අරගල සංවිධානාත්මකයේ වලිමේ සමාහය. ඒ අරගල ඉතාම අපි කියන ස්පොන්ටේනියස් ඒ මොහොතේ ඇතිවෙච්ච තත්ත්වයක්.
ඒ තත්ත්වයන් නැතුව නම් ඉතින් අපි තේරුම් ගන්නවා මේ පෞද්ගල වෙනස භාවය මොකක්ද කියන මම හිතන්නේ අඩුපාඩු. ඒ නිසා අපි නිවර්තන සාමගත කළ යුතුදී මේ අරගලයේ තිබුණු කේන්ද්‍රීය ලක්ෂණ. ඒ නිසා මම කැමති යම් විදිහක මෙන්න මේ කාරණා දෙක ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ ගැඹුරු ආර්ථික අර්බුදයක් වෙනම තිබුණා. ඒක මිනිසුන් සම්බන්ධ කැඳවුවා සහ නිපැත්තේ. ප්‍රභු පන්තියේ විරුද්ධව අරගෙන ගියපු විරුද්ධාර්ථ යම් ආරගලයක ප්‍රකාශනයක් විදිහට තියෙනවා කියන කාරණේ සාමගත කරන්න. ඒ නිසා මම දැක්කා මුලින් මේ අරගලයේ සිද්ධලේකෙනදී මගේ මිත්‍රයෝ කීප දෙනෙක් කිව්වා යම් විදිහක මාක්ස්වාදයේ ඇතුලේ මේ අරගලේ තේරුම් ගන්න බෑ කියලා. උන්ගේ තේමා උන්ගේ අදහස උනේ පන්ති විග්‍රහය නැත්නම් මාක්ස් ඉදිරිපත් කරපු පන්ති විග්‍රහය ඇතුලේ මේ අරගලේ කිසිවක් තේරුම් ගන්න බෑ. මොකද හේතුව මේක බහුජන අරගලයක් තරුණ අරගලයක් කියන අදහස. මුත් අපි දැක්කා පහුගිය සති කීප ඇතුළතදී පුතරම් දුරට පන්තිය සහ ප්‍රාර්ථනය මේ අරගලේ තේමාත්මක වශයෙන් කේන්ද්‍රීයව ඉස්මතු වෙනවද කියන කාරණා. අපි වැළවෙත් එහෙම මම මේ කාර්යය ටිකක් එන්නගෙන ඉන්නවා. රණල් වික්‍රමසිංහගේ ආගමනයත් එක්ක ඇතිවෙච්ච වෙනස්කම කුමන පන්තියටද සංවේදී වුණේ කියන එක. කුමන පන්තියද මේ රණල් වික්‍රමසිංහගේ ආගමනය සහ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති වැළඳගත්තේ කියන එක මම හිතන්නේ අපි ටිකක් පරීක්ෂාවෙන් බලන්න ඕන. ඒ නිසා මම හිතන්නේ නැවත පන්තිය සහ ප්‍රාර්ථනය මේ අරගලය ඇතුලේ අපේ විරුද්ධව මත වෙලා තියෙනවා කියන කාරණය ගැන මම කියීම අවශ්‍ය දෙයක්. මම මෙන්න මේ තේමා තුන ඇතුලේ සාකච්ඡාව ගෙනියන්නේ පළවෙනි එක තමයි මම උත්සාහ කරන්න ඉතාම සංයුක්තව ඉතාම කෙටියෙන් විස්තරයක් ඉදිරිපත් කරන්න. මොකද මේ අපි මුල් දෙකේ ආර්ථික අර්බුදයේ ස්වභාවය කියන එක පළවෙනි තේමාව විදිහට. දෙවෙනි එක තමයි මම සහෝදරවරුන්ට ආදරයෙන් මතක් කරපු විදිහට IMF එක අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසඳුම කියන ප්‍රශ්නේ. ඒක හොයයි කියන මැජික් බුලට් එකක් කියලා. නැත්නම් මේකට තියෙන එකම විසඳුම සහ නිත්‍ය විසඳුම කියන අදහස ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක දෙවෙනි තේමාව විදිහට මම ගන්නවා. තුන්වෙනි එක මම යම් විදිහක උත්සාහ කරන්න ටිකක් සාකච්ඡා අපිට ගන්න. පස්ටා රනිල් යුගය තුළ මේ අරගලයට නිමිත්තක් සහ සුජාතභාවයක් තියෙනවා කියන ප්‍රශ්නේ. පස්ටා රනිල් යුගය තුළ මේ අරගලයට නිමිත්තක් සහ සුජාතභාවයක් තියෙනවද කියන කාරණා. පළවෙනි තේමාවට මම ආවොත් අපි බැලුවොත් ලංකාවේ 2019 ඉඳන් මේ වෙනකම් විදේශ සංචිතවල අඩුවී අංක ටිකක් කියන මම හිතන මේ අංක වැදගත් කියලා ටිකක් අපි උත්සාහ කරමු මේ අංක තේරුම් ගන්න. මොකද ඒවා එක ගොබයි සෙල්ලම් කරනවා. ඒ නිසා මේ නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම මම හිතන්නේ වැදගත් වෙයි කියලා. 2019 අපි බැලුවොත් එම ලංකාවේ විදේශ සංචිත අපිට තිබියද දෙන ඩොලර් බිලියන 6.7ක් තාමත් තීරණය කරන්නේ ඩොලර් බිලියන 500ක් හල් පිරුණු ස්වයංක්‍රීය බැඳුම් කරවලට ගෙවිය යුතුයි කියන එක. මම දැන් අද මෝනින් පත්‍රයේ තියෙනවා අද පොයියේ ඒ පිළිබඳව ඒ ප්‍රතිලාභ ලැබුවේ මනන්ත හල් පිරුණු චෝවිච්ච හල් පිරුණු ස්වයංක්‍රීය බැඳුම් කර සඳහා කවුද ඒ වගේ හික්කාරය කියන එක ඉදරව කරන අධිකරණ නියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒක මම හිතන්නේ යහපත්ත්වය. එතකොට අපිට බලන්න පුළුවන් කාටද ඇත්තටම ජාතික අවශ්‍යතාවය නැත්නම් අපි කියන්නේ නැෂනල් ඉන්ට්‍රස්ට් ජාතික අවශ්‍යතාවන් පසු පෙරට ගන්න කියලා කාගේ පුද්ගලික අවශ්‍යතාවන්ද ඉස්සරහට ඇවිල්ලා තියෙන කාරණා කියන කාරණා පිට යම් විදිහට දැක බලා ගන්න පුළුවන් වෙයි. ඒ අන්තිම ඩොලර් බිලියන 500 ගෙවන්නේ කාගේ වුණාම වෙනද කියන්නේ. මේ එකමඩ මතු කරන්න ඕන කියලා තිබුණා කොහොමද ඉතාලම වේගයෙන් ලංකාවේ රාජ්‍ය නැත්නම් ජාතික සම්පත් විදේශ සංචිත පාතරක් කියන්නේ. තව එක තියෙන විද්‍යාවක් තමයි මේ අරපුදයට හේතු චීනය කියන එක. එමත්නම් චීන නායකයෙක්. හරි. එතකොට අපි බලුවොත් අපේ චීන නායක ව්‍යුහය ටිකක් පරීක්ෂා කරලා චීන අපිට දීලා තියෙන නායක සමස්ත නායක වගේ සමස්ත රාජ්‍ය නායක වගේ 10%ක් පමණයි. ඒ හා සමාන නායක අපිට දීලා තියෙනවා ජපානයේ 10%ක
ප්‍රතිශතයක් වෙන අපේ සමස්ත ණය වලින් අපේ සමස්ත ණය වලින් 134.6ක් තියෙන්නේ සයදී නඳුන් කර විකිණීමෙන් අපි අපි සතුව තියෙන ණය අපි වැඩිම පෝෂණය අපි වැඩිම ප්‍රතිශතය තියෙන මෙන්න මේ ණය ප්‍රමාණය හරි ඒ ඒක අතර අපිට තියෙන බහු පාර්ශ්වික සහ දී පාර්ශ්වික වශයෙන් ගන්න ණය 105 වගේ ප්‍රමාණය ඊට අමතරව සියලුම ණය තියෙන්නේ මෙන්න මේ මට්ටමේ ඒ සමගිතන්නේ චීනය පිළිබඳව වෙනත් දේශපාලනික විවේචන සහ වෙනත් දේශපාලනික කීවීමක් අවශ්‍යයි නමුත් චීනය නෙවෙයි අපි ණය උගුල විතර කරලා තියෙන්නේ අපේ රාජ්‍ය විසින්ම තමයි මේ ණය උගුල ඇති කරගෙන තියෙන්නේ ඒක බලපෑවු හේතු දෙනවා විශේෂයෙන්ම අපි අමුවිදයක 1977 ආර්ථිකය මාරු වුණාට පස්සේ වෙදකලා ආර්ථිකයක් දිහාට අපි දැක්කා අපි බොහෝ විට අපේ හිඟ මුදල් රජයේ තියෙන හිඟ අයවැය සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාගෙන තියෙන්නේ ප්‍රධාන වශයෙන් ග්‍රාන්ට්ස් කියන විදේශ අපිට දීලා තියෙන ඉතා විශාල ණය මුදල් ආයෝජන සහ සංවර්ධන කටයුතු සඳහා මේක අපි මාරු කරනවා විශේෂම 92000 ඉතර පස්සේ අපි මාරු කරන ණය ආර්ථිකය ප්‍රධාන වශයෙන් ඉඳපු ආර්ථික අපි මාරු කරගන්නවා ණය ආර්ථිකයක් විදිහට මෙන්න මේ ණය ආර්ථිකයේ මිදීමේ හැකියාව අපි කවදාවත් නගා කරගත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාර්යයේ ගැඹුරෙම තියෙනවා අපේ අර්බුදයේ ස්වභාවය තුළ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ ධනේශ්වර රාජ්‍ය යම් විදිහක අපේ දේපොළ නිෂ්පාදන ආර්ථිකයේ බිඳවට ගන්නවා. අපි ගමන් කරලා පැහැදිලිව ණය මත යැපෙන රාජ්‍යයක් සනා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් රාජ්‍ය වැඩ කරන්නේ නැත්නම් ආණ්ඩුව වැඩ කරන්නේ මේ අපේ රටවල අර ව්‍යාපාරිකව වැඩ කරන විදිහට. ඒ කියන්නේ ඕක පොරොන්දු වෙනවා. ලාභයක් ගෙවන්න යම් කිසි නිශ්චිත ආයෝජන ප්‍රමාණයකට ඉදිරි කාලය ඇතුළත මෙන්න මේ අර්බුදේ මම හිතන්නේ අපේ මේ තියෙන පරිපෝතේ ආර්ථික අර්බුදේ කේන්ද්‍රීය කාරණයක් විතර අපිට දකින්න පුළුවන් රාජ්‍ය අරගෙන තිබු ආයෝජන සහ ආයෝජන ප්‍රතිපත්ති විශේෂය බැලුම් කර සම්බන්ධයෙන් සහ අනික මූල ආයතන ආයතන සම්බන්ධ කියන කාරණය මතක් කරගන්න අවශ්‍යයි ඊළඟට දෙවෙනි කාරණය ඒකටම ඒකටම මම හිතන්නේ කියන ඕන කාරණයක් තමයි මේ අරමුදේ යම් විදිහක සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව අතර බැලුවොත් එහෙම කෙනෙකුට කියන්න පුළුවන් අපිට පුළුවන් ඉතාලි කෙටි කාලයකින් විසඳන්න ඩොලර් තොගයක් ලංකාවට තොර ඇතුළට ගන්න ලැබිලා තියෙනවා අපි බැලුවොත් එහෙම මාධ්‍යනක් වාර්තා කරන්නේ මේ අරමුදේ ඩොලර් අරමුදයක් විදිහට ඒක කොහොමද ලංකාවට ඩොලර් රුපියක් අරගෙන එන්නේ ඒ රුපිය හරහා කොහොමද ආර්ථික අරමුදේ විසඳන්න පුළුවන් කියන කාරණය අපි අපි මතක් කරගන්න අපේ රාජ්‍ය ව්‍යුහය මොකක්ද? එවනම් අපි ගනුදෙනු කරන ආර්ථික රාජ්‍ය ආර්ථික ව්‍යුහය මොකක්ද කියන්නේ? අපි ගමු අපි පැහැදිලිව ගනුදෙනු කරන්නේ 1977 ඉඳන් නව ලිබරල් ආර්ථිකයක්. අපි දැක්කොත් එහෙම සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ පාලනයේ බොහෝ විට අපිට පෙන්වන්න උත්සාහ කරේ ඉතාම ජාතිකවාදී ඉතාම ස්වදේශික ක්ෂේත්‍ර අවගේ කරන පාලන ක්‍රමයක් විදියට. හැබැයි ඉතාම ගැඹුරු බලක අපිට පේනවා. ඔවුන් තරම් නවලිබරල්වාදය අපි කියන්නේ ප්‍රමෝට් කරමු, ප්‍රවර්ධනය කරමු සහ ඉඩ හදලා වෙන කිසිදු පාලනයක් ලංකාවට ගන්න. ආයෝජන පැත්තෙන් බැලුවොත්, මූල්‍ය පැත්තෙන් බැලුවොත්, රෙගුලාසි හරණය පැත්තෙන් බැලුවොත් ඒක පැහැදිලිව දකින්න පුළුවන්. හරි? ඒ නිසා අපි හඳුනාගත යුත්තේ මේ අර්ථ ක්‍රමය නව ලිබරල් අර්ථ ක්‍රමයක් විදිහට මට මේ පිළිබඳව ඉතාම ගැඹුරු සාකච්ඡාවක් වෙලා ලංකාවේ තියෙන එක හොඳ තත්ත්වයක්. ඒ නිසා මෙන්න මේක මතු කරන්නේ නැතුව අපි හිතුවා බොහොම පොඩි වෙනස්කම් කීපයකින් මේ අර්බුදේ විසඳන්න පුළුවන් කියලා. මම හිතන්නේ අපි නැවත වතාවක් අලුත් වටයකින් වැටෙන්නේ අර පරණ දූපු රිලේ එකටම. එතන මම හිතනවා අපිට අභියෝගයක් තියෙනවා. ඉතාම පැහැදිලි අභියෝගයක් තියෙනවා. මේ කාරණේ සමාජගත කරන්න මේ රිලේ එකේ නැවත නොදුවන්නේ කොහොමද කියන එක සමාජගත කරා. ඒ නිසා මම උත්සාහ කරන්න කියන්නේ මෙන්න මේක ව්‍යුහාත්මක ගැටලුවක්. අපේ ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලුවක්. ඒක පැහැදිලිව ස්පර්ශ කරන්න තියෙන දෙයක්. පැහැදිලිව මතු කරන්න නැති කිසිදු ප්‍රතිපත්තියකින් මම හිතන්නේ අපිට ඉදිරියේදී වැඩ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි දැක්කා දෙවෙනි පොයින්ට් එකට මම එන්නම්. අපි දැන් පහුගිය කාලේ බොහෝ විට සාකච්ඡා කරන IMF එක කියන්නේ එකම විසඳුම කියන කාරණා. දැක්කා මාත් ඇතුළේ බැලුවා
ඔබට ආර්ථික විද්‍යාඥයෝ වුණා පැහැදිලි කරන්න උත්සාහ කළා IMF එක කියන්නේ කොහොමද විසඳුම කියන කාරණේ. හැබැයි අපි බැලුවොත් IMF එකේ ඩීල් එක ලංකාවත් එක්ක අරගෙන ඩීල් එක දිනකොට බැලුවොත් අපි දැක්ක පළවෙනි දේ තමයි මුදල් ඇමතිකෙනෙක්වත් නැතුව තමයි අපි IMF ඩීල් එක පටන් ගත්තේ. හරි විශේෂයෙන්ම මහා බැංකු අධිපතිවරයා සම්බන්ධ වෙච්ච ඩීල් එකක් තමයි මුලින් අරගෙන ගියේ. ඊට පස්සේ මම හිතන්නේ ආවා යමිනි අනිසබ්රි මුදල් ඇමතිවරයා ඔහු හඳුන්නාගත්තර නයිට් වොච්මන් කෙනෙක් කියලා. ඒ ඊළඟ ඉරිම ඊළඟ පිළිවිඩේ යනකම් ඔහු පීඩා කරනවා කියන කාරණය. සහ ඊට පස්සේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ඉරිම බාරගත්තා. දැන් අපි දැක්කම හිතන්නේ මේ බ්‍රෝඩ්කාස්ට් එකට නැහැ නමුත් අපි පැහැදිලිව දැක්කා රනිල් වික්‍රමසිංහගේ උමනාවක් තියෙනවා. මේ ඉන්න මුදල් මේ ඉන්න මහා බැංකු අධිපතිවරයා ඉවත් කරනවා. ඔහු ඉතාම හිතයි ෂේප් වෙනවා. ඒකම නවලිබරල්වාදයේ පැහැදිලි ප්‍රවාදනය කරනවා. IMF එක ලෝක බැංකුව පිළිබඳව ඉතාම සමීප සම්බන්ධයක් කියන්නේ. ඒ ආයතන නමක් දිනාගත්ත ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහ බැංකුව අධිපතිව විදිහට පත් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා කියන්නේ. ඒ නිසා අපි දරුවන් ගන්න කාර්යය තමයි පාලක මන්ත්‍රී මේ සෙල්ලම කරන එක නවත්තලා නැහැ කියන්නේ. හරි. ඒ නිසා මේ විදිහට IMF ෆීල්ඩ් එක ඉස්සරහට යන්න නියමයි. උන්ගේ ඕමනාව තමයි මම දැන් මේක ටිකක් රණවිකුණ සිංහට වර්ණනාත්මකව කියන්න උත්සාහ කරා. ඩොලර් විදිහට හතරක් තුනක් හෝ හතරක් අතර ප්‍රමාණය ලබා ගැනීම තමයි ඔහුගේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. IMF විශේෂයෙන් උදව් කරන විදි දෙකක් තියෙනවා. එකට කියනවා එකක් රැපිඩ් ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා. ඒ කියන්නේ කෙටි ඉතාම වේගෙන් කියුම් ශේෂ අර්බුද වලට ප්‍රශ්න තියෙනවා නම් ඒවට උදව් කරන මුදල් විදිහට ණය විදිහට සාහිත්‍ය පැත්තේ උන්ගේ දෙන එක්ස්ටෙන්ඩඩ් ෆයිනෑන්ෂල් ෆැසිලිටීස්. ඒ කියන්නේ දීර්ඝ කාලීන යම් විදිහක ව්‍යුහාත්මක ගැළපුම් එක කරන වෙනස්කම්. මෙන්න මේ දෙකෙන් මම හිතන්නේ අපිට යොදන වෙලා තියෙන්නේ මම කියපු පළවෙනි අපි ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන එක. ඒ නිසා මේ නේරියට අපි ලබා ගන්න ණය කුට්ටියක් තමයි මම හිතන්නේ මේ වෙද්දී මේ පාලකයන් යොමනාව කියන ලබා ගන්න. ඒ නිසා මම අර කලින් කියපු කාරණේ පොඩ්ඩක් ආයෙ නම් දැන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමී වගේ කෙනෙක් ඇයි මේ පාලකයෝ වැදගත් වෙනව ඇත්තේ කියන එක පොඩ්ඩක් ඉතල බලමු. අර මේ අපි බොහෝ විට අර දේශපාලනඥයෝ හැම වෙලේම ඇඟිල්ල දික් කරනවා. කියන මේ අය තමයි මේ ක්‍රමය අවුල් කරේ. මේ තමයි මේ අවුල් දෙ ඇති කරේ කියන එක මම දැන් අපි හැම වෙලටම කියන්න උත්සාහ කරනවා. අපි අමතක කරන්න එපා මේ පිටිපස්සේ ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයා. මේ පිටිපස්සේ ඉන්න නිලධාරී. මේ පිටිපස්සේ ඉන්න ආර්ථික විද්‍යාඥයෝ හැදිරෙස. හරි? ඒ නිසා මම හිතනවා අපි උත්සාහ කරමු යම් විදිහකට මේ අරගලේ නව මොහොනවරක් විදිහට කවුද මේ උපදෙස් දෙන්නේ කියන එකක් මතක කරගන්න. ඒකට ඉංග්‍රීසි වචනයක් තමයි ටෙක්නොක්‍රසි කියන්නේ. එක සිංගලෙන් අපි කියුවොත් සාරසලෝචන තාක්ෂණිකවාදී. කවුරු මේ තාක්ෂණය හදන්නේ මේකද? කවුද මේව ඇතුලේ මේ මේකට කියන දර්ශනය හදන්නේ? මූල ධර්ම නිර්මාණය කරන්නේ. කියන එකක් මම හිතන්නේ මතු කිරීම අතිශයින්ම වැදගත්. මම දැක්කා රනිල් වික්‍රමසිංහගේ කතාවට පස්සේ ලංකාවේ පෞද්ගලීකරණය පිළිබඳව අලුත් රැල්ලක් ඇති වෙලා තියෙනවා, අලුත් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඒ සාකච්ඡාව එක මම හිතන්නේ මුලින්ම කීප කෙනෙක් තමයි මහාචාර්ය රොහාන් සමර ජීවක කියන්නේ. කොහොමද දැක්ක මේ ළඟදී යම් සාකච්ඡාවක හැසිරෙන්නේ තරවකාරයෙක්. හරි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ කතාවේ සම්පූර්ණ සාරය ගත්තොත් එහෙම ඕක කරේ සාධාරණීකරණය කිරීම. ගැලංගායක පොම්පලි කිරීමෙන් කරන්නේ කිරීම. මෙන්න මේකේ තියෙන එසන්ස් එක කියන්නේ ස්පිරිට් එක ගන්න. මේකේ තියෙන බලය ගන්න මම හිතන්නේ. රොහාන් සමර ජීවක කියන්නේ මම දැක්ක ඉතාම තදබල විදිහට කියනවා. විකිනිය යුතුයි. ඔබ පාවිච්චි කරන්නේ ඔබේ සම්පූර්ණ කතාවේ අන්තිම කතාව ඉවර කරලා අන්තිමට ඔබ කියන්නේ සරි විකුණා. එනිසා මේ විකිනියේ සුනාමියෙන් මම හිතන්නේ අපි මොන දෙන්නේ කියලායි. එනිසා මේ ආර්ගලයේ කේන්ද්‍රීයව නැවත මතු කළ යුතු දෙයක් තමයි මේ ක්‍රියාවලියේ කොහොමද අපි මොන දෙන්නේ. මේ ක්‍රියාවලියේ කොහොමද අපි මොන දෙන්නේ කියන එක අපි මතු කරගත යුතුයි. උදාහරණයක් විදිහට මම දැක්කා ඊයේ මහා බැංකු අධිපතිවරයා කියලා කියනවා මිලියන 3කට ආසන්න රැකියාව අහිමිවීමට නියමිතයි කියලා. ඒකම කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත හිමියන්ගේ සංගමය වගේ එකක් තියෙනවා. ඒ සංගමයේ ප්‍රකාශකයෝ මම දැක්ක කියලා තිබ්බා මිලියන 3.4ක වගේ රැකියා ප්‍රමාණය තියෙන අනුතුරක කියන්නේ. ඒ නිසා නිශ්චිත වශයෙන් මේ අරමුදේ ඇතුලේ මේ ප්‍රශ්නේ දෙන්න නියමිතයි. රැකියාව පිළිබඳ ප්‍රශ්නේ, ආදායම් අහිමිවීම පිළිබඳ ප්‍රශ්නේ, ආදායම් විෂමතාව පිළිබඳ ප්‍රශ්නේ, අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ ප්‍රශ්නේ නැවත නැවත මතුවෙන්න නියමිතයි.
Enisa, mami itu nampi kita pahadi itu dia nama. Mereka orang, mereka ambil yang terus nama matu koran. Eka, mama ekian, ayam itu ke ambil dia ke nilai sekarang mende orang. Ayam itu, mereka abu dia pelit turu, dewi kini kaya mampir. Tarlo tulak kian nama mulai tu. Paling ni kita mai. IMF itu juga jenar kerana virusal itu kerana itu buah bintang aman pernah kerana ledeh itu rogue laksa. Hari, apabila kita bahu kita dasar kita keep itu kita angka apa? Pahadil bahaya IMF itu juga jenar kerana samar virusal itu kerana itu mesti lebih. Hebei, apabila kita arti ke hema virusal itu kerana itu sendiri umma. Arti ke nematan itu hekilin mana matra. Arti ke jam sakti matra apa? Kita cara esok matra apa? Etikarangan
මානතු වෙද්දී IMF එක නැවත නායකත්වයක් දෙනවා. මොකද අජින්තාවට කිවිම හැකියාවක් නැහැ. අජින්තාව නැවත යන සිද්ධු නායකත්වය. නැවත නායකත්වය සිද්ධු. මෙන්න මෙතනයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන්නේ මේ තවදුරටත් අපිට පැහැදිලිව කියනවා මේ මේ පාලකයන්ට නාය නැවත නැවත ගැනීමෙන් තොරව මේ අපේ තරුදු දෙවි සිදුමක් නැහැ. උදාහරණයක් විදිහට පොඩි පොඩි ඩොලර් මිලියන් 150 වගේ මුදලුත් එක්ක මම අපිට පේනවා අපි නැවත යන්නේ නාය වටේ. අපි නැවත අපේ අනාගතය සහ අනාගත පරපුර යට කරනවා මේක. කියන පැහැදිලිව මේක තියෙනවා. ඒ නිසා වෙන උත්තරයක් නැහැ. මේ ණය රූපේ නැවත ගමන් කිරීම හැරෙන මේ පාලකයන්ට අපිට මයින් මතු කරේ ආජනික උදාහරණය. අපි තාම වැදගත් උදාහරණයක් මේ ටිකක් සමීප අධ්‍යයනය කරලා බලන්න ප්‍රශ්න කියලා අපිට ආයෙ මේකෙන් පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ආජනික විතරම හොඳ උදාහරණයක්. ලංකාව ගමන් කළ හැකි මාවත පිළිබඳව යම් කිසි ආදර්ශයක් ගන්න. ග්‍රීසියේ 2014 වගේ කාලෙදි ග්‍රීසියේ ආණ්ඩුවක් බලයට පත් වුණා සිරිසා කියන මහජන ආණ්ඩුව. ඒක ඇත්තටම මහජන නැගිටීමකින් පටන් ගත්තේ අපි කියන අර පොපියුලිස්ට් ටයිප් එකේ ජනප්‍රියවාදී ආණ්ඩුවක් වල බලන්නේ සිරිසා කියන එක. මේ ආණ්ඩුව උත්සාහ කළා ග්‍රීසියේ මූණ දෙන්න එක ණය අරමුදෙන් ගලව ගන්න. ග්‍රීසියත් අති විශාල වශයෙන් ණය අරමුදෙන් මූණ දෙන්න ගන්න. රැකියා විරහිත බව ජීවන පරිගණක එක දුප්පත්කම ඉහවාගේපු කාලයක 2004 කියලා කියන්නේ. නමුත් අවසනාවට විතරක් ජනතාවාදී ආණ්ඩුවකට වුණා යුරෝපානු බැංකුව යුරෝපානු බැංකුවේ කඳුළු කිරීමේ සහ IMF එකේ කඳුළු කිරීමේ ඔවුන් සමත් වුණා. ඔවුන්ට සිද්ධ වුණා IMF එක සහ යුරෝපානු බැංකුව ඉදිරිපත් කරපු කොන්දේසියනවා ගමන් කරන්න. ඒ කොන්දේසිය වලට අනුගත වෙලා තමයි ආර්ථික කැලඹුම් කරගන්න. අපි දැක්ක තාම ග්‍රීසියේ සිද්ධ වෙලා තියෙනවා ණය මතු වෙන ඉතාම පහළ ආර්ථිකයක් බවට පත් වෙන්න පත් වෙන්න. ඒ නිසා මම මෙන්න මේ කාරණේ කියනවා. යම් විදිහක මේ දැන් මේ අපිට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රතිගත කරගන්න කියන එක. ඒක දේශපාලන තීරණයක් මිස ආර්ථික අවශ්‍යතාවක් නෙවෙයි. මම නැවත කියනවා මේ ප්‍රතිගත කරගන්න කියන එක කප්පාදු කරන්න කියන එක පෞද්ගලීකරණය කරන්න කියන එක ඒක දේශපාලන තීන්දුවක් මිස ඒක ආර්ථික අවශ්‍යතාවක් නෙවෙයි. මෙට වඩා වෙනස් විදිහට ආර්ථික හැසිරුවේ හැකියි. මෙට වඩා ජනතාවාදී විදිහට ආර්ථික හැසිරුවේ හැකියි. අපිට මේ පැහැදිලිව පේන්න තියෙන්නේ මේ හසුරුවන හැසිරෙන්නේ මොකද්ද මේ ආයේ වුණා? මොකද මේ ආයේ තියෙන පන්ති වෙනවා? මොකද මේ ආයේ තියෙන ආර්ථික දර්ශනය? තමයි මම හිතන්නේ පැහැදිලිව අපිට පෙන්නන්න කරන්නේ මේ කරන වෙනස්කම එක. අවසාන වශයෙන් මේ කාරණේ හිතුව කරන්න මේ අර්ගලයේ තවදුරටත් දිලිත්තක් සහ සුජාතභාවයක් තියෙනවද රණ වික්‍රමසිංහගේ ආගමනය පස්සේ? මම හිතන්නේ ඔව්. පැහැදිලි. වෙන දන්න වඩා වැඩි. ඇයි? හේතුව තමයි කේන්ද්‍රීය කාර්යයේ වෙච්ච ආර්ථික අර්බුදයට තවමත් කිසිදු විසඳුමක් නැහැ. ඒ පිළිබඳව අඩුම තරමේ මම හිතන්නේ නිවැරදිව සැලසුම් කිරීමක් තබා ඒ පිළිබඳව මම හිතා බැලීමක් තාම කරලා නැහැ. මේ අය තාම මම හිතන්නේ උත්සාහ කරන්නේ යම්කිසි මූලම දේශපාලන තන්ත්‍රය ඇති කරගන්න වෙනසකි. මේ අරගලේ වහන්න. මේ අර්බුදයේ විසඳුම හොයන්න. මම හිතන්නේ ඒක ඉතාම තීරණාත්මක විදිහට පරාජය වෙන නියමිතයි. ඒ නිසා මම කියන්නේ මම යෝජනා කරන්නේ මත විශ්වවිද්‍යාලයේ බලමන්ත්‍රී සහ අනෙකුත් සියලුම පාර්ශ්වවලට තරුණ පාර්ශ්වවලට මේ අරගලේ කොටස්තරයක් වෙන බලන්නේ සියලුම පාර්ශ්වවලට මේ අරගලේ ශක්තිමත් කරන්න 28 මේ අරගලේ දවස් 50ක් වෙනවා. ඒක අපි ශක්තිමත් කරමු. අපිට පුළුවන් වෙන විදිහම අරගල වල ස්වභාවය තමයි අපි මේක සමහර ඉල්ලීම් ලැබීම තුළ සමහර මේ අරගලේ ඉවත් වෙන්න පුළුවන්. සමහරවිට හේතු ගැන්වුණොත් මේ අරගලයේ අවසන් කියන තමන්ගේ උමනාව අන්තිම උමනාව නැතිලා කියන මේ අරගලේ ඉවත් වෙන්න පුළුවන්. නමුත් අපි හැම වෙලේම උත්සාහ කරනවා මේ අරගලේ ඊට වඩා පළල් එක ඊට වඩා එහා පැති ඉලක්කවලට ලංකා සමාජයේ යන්න ඕන කියන එක මම හිතන්නේ වෙන්නේ අවශ්‍යයි. ඒ නිසා ඒක ඉතාම වැදගත් විදිහට සටහන් කරන මෙතන මේ කාරණේ කියලා අවසන් කරන්න මම හිතනවා මෙතන ඉන්න හැමෝම පැරිස් කොමිටේ ගැන දන්නවා කියලා. පැරිස් කොමිටේ සිදුවෙලා පරාජය වුණාට පස්සේ කාල් මාක්ස් ලියනවා එංගල්ස් ලියුමක්. ඒක දෙමු මෙන්න මෙහෙම කියනවා. ඔහු කියන නොවරදින ලෙස වාසිදායක අවස්ථාවන් වෙන කොන්දේසිය මත පමණ අරගල ගැන කියනවා ලෝක ඉතිහාසයේ නිර්මාණය කිරීම සබබින්න ඉතා පහසු වෙනවා. ඒ නිසා අපි ඉන්නේ ඉතාම අමාරු අරගලයක.
එනිසා අපි ගමන් කරන්නේ තාම දුෂ්කර කොන්දේසියක් තුළේ. එනිසා මේ කොන්දේසිය හරහා යාම අනිවාර්යයි. සහ අපේක්ෂිතව දැන් තමයි පොඩි කාරණයක් ටිකක් තිබුණා. දැන් ඉදිරිපත් කරලා තියෙන විදිහක ව්‍යවස්ථා මේ වෙනසක් එක්ක මේක වෙනස් කරන්න නැත්නම් ව්‍යවස්ථා වෙනසක් එක්ක යම්කිසි පාර්ලිමේන්තුවේ ඇතුළේ මේක ඉස්සරහට දැන් තියෙන්නේ ඒකී කියලා අදහස. නමුත් මම මේක මතු කරන්න ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යයි. ඉතාම කාර්යක අවශ්‍යතාවක්. හැබැයි ව්‍යවස්ථා වෙනසකින් දේශපාලන ආර්ථිකයේ දෙන ප්‍රශ්න විසඳිය හැකිද කියන ප්‍රශ්නේ තියෙනවා. ව්‍යවස්ථා වෙනසකින් දේශපාලන ආර්ථිකයේ දෙන ප්‍රශ්න විසඳිය හැකිද? මගේ උත්තර නම් නෑ. ඒ පිළිබඳව වෙනත් ජනතා නැගිටීමක්, මැදිහත් වීමක්, දීර්ඝකාලීන සටනක් අත්‍යවශ්‍යයි. මම කොහොම සුදුයි. දැන් සම්බන්ධව පෙරත් විශ්වවිද්‍යාල කටිකාචාර්ය කල්ප රාජපක්ෂ කටිකාචාර්යතුමාට දෙවියන් විසින් වෙනවා. මේ ආරම්භයේ දින 49 වෙනි දින අද විවිධ සමාජ කෝණවල විවිධ අදහස් තියෙන පාර්ශ්ව ගණනාවක් ගෝල්ඩන් ස්කූමිට එකතු වුණා. ඒ වගේම රට පුරා මේ වෙද්දී ඒ ආරම්භය දිගහැරීමේ තියෙන වෙලාවක අපි අපේ සැලැස්ම ගැන වීණ කලස් දෙකක් නැත්නම් දෙවෙනි ආමන්ත්‍රණය සඳහා ආරාධනා කරනවා පෙරදිග විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාමල කුමාර මෙහෙම. ප්‍රිගණිත කවිතු පොරණදී වෙලචේරෝ මෙලෙති පුරාණ චంద్ర පුරාදී පළවෙනි කරන පෙරදිග කල්පාජි போராடி இவற்றை சரியான பாதையில் எடுத்து செல்ல அனைத்து பல்கலைக்கழக மாணவர்கள் உயர்த்தினால் ஏற்பாடு செய்யப்பட்ட எங்கள் திட்டம் எனும் இந்த ஏற்பாட்டில் உங்கள் அனைவருக்கும் உங்கள் அனைவரை மீண்டும் வரவேற்கிறேன். மேலும் அடுத்து உரையாற்றுவதற்கு பேராசிரியர் பல்கலைக்கழகத்தின் பேராசிரியர் சாமரகுமார் பேராசிரியை அவர்களை அன்போடு அணுகின்றனர். Good afternoon. දේශපාලන විද්‍යාවේ කුත් නෙවෙයි දේශපාලන විද්‍යාවේ නෑ. මගේ මහාචාර්ය කියලා හඳුන්වනවාට මගේ මහාචාර්යකම ළඟනේ මනෝ විද්‍යාව සහ ව්‍යාපාර විද්‍යාව සම්බන්ධ වැඩ කළා. ඒක හින්දා ඒ සැප්තැම්බර්වත් මට මෙතන අමන්ත්‍රණය කරන්න එන්ටර්ටේන්මන්ට් එකක් කියන අතර මණ්ඩලය අනිත් මගේ භාෂා සම්බන්ධවත් වැඩි හැකියාවකුත් නැහැ. ඒත් මම මට තියෙන යම් කිසි එන්ටර්ටේන්මන්ට් කියනයි මම මෙතන ඉන්නේ. එකක් තමයි මම්මලා කාන්තාවක් මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොලිසි ගැන අවුරුදු ගානක් එක ගැන කතා කරලා තියෙනවා. ඒක ෆලෝ කරලා තියෙනවා. අධ්‍යාපන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇති කරන අවකාශ ඇති කරන ඉදිරිපත් කළා කතා කරලා තියෙනවා. අන්න ඒ එතන තමයි මම මම කතා කරන්නේ විශ්වවිද්‍යාල කුලපති ඉංග්‍රීසියෙන්.
Last week, Nuwara, Kota Gogama, Mahanuwara, Sumit Chamaninda, Kolamba Vishwavidyalaya, Kathawak Pawathuwa. Eke katha kale, he spoke about a new social contract. He said that that never before have we had an opportunity to create a collective understanding of what we want in this country. අපි සමාජයක් හැටියට අපි මේ රටෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා සාකච්ඡාවක් ගොඩනැගලා නැහැ මීට කලින්. අපි රටක් හැටියට අපි රජයක් හැටියට පුරවැසියෝ සහ රජය අතර තිබිය යුතු රිලේෂන්ෂිප් එක ගැන අන්න ඒවා ගැන අපි ඇත්තට මුලට කලින් කමියුනිකේට් එකතුවක් හැටියට කතා කරලා නැහැ මේ අවස්ථාවට මේ නා රිසර්ච් හිස්ටරි. එතකොට අපි මේ මොකද්ද මේ කතා කරන්නේ අලුත් සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් කියලා. ඒ කොන්ට්‍රැක්ට් එකේ අපි හිතනවා ද පීපල් මුරවැසියෝ ගොඩක් සමීපව ස්ටේට් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ කටයුතු කළ යුතුයි කියලා. ඒ කොන්ට්‍රැක්ට් එකේ අපි ප්‍රතික්ෂේප කරනවා ජාතිවාදය, ඒ වගේ ඩිවිසිව් පොලිටික්ස් එක ප්‍රතික්ෂේප කරනවා. අනිත් එක අපි ප්‍රතික්ෂේප කරනවා පොලිටිකල් පේට්‍රනේජ්. පොලිටිකල් පේට්‍රනේජ් කියන්නේ that we don't want politicians to be above and do and give us privileges because of the power that they hold. That is what we call politicization. We don't want that. We want a country where there is no space for political patronage. This is the new Sri Lanka that we want. A country that where the people are represented by the state, and a place where it is the people whose voice is heard when the state makes decisions. It is the people who speak when the state speaks. In fact, much of what we had, what we wanted in the past, were the wants of, say, Sinhala people. What do the Sinhala people want? What do the Tamil people want? What do the Muslim people want? What do certain political parties want? What do we want as a nation? So, for example, අපි සංවර්ධනය කියලා කතා කරනවා. සංවර්ධනය සම්බන්ධ අපි කතා කරන්නේ රටක් හැටියට මොකක්ද අපි අවශ්‍ය වෙන්නේ කියලා. හැබැයි ඒ රට කියන එක ඒ කියන්නේ අපේ ඉන්න කණ්ඩායම් පිරිස් ඒගොල්ලෝගේ අවශ්‍යතාවය ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අර රටක් සමස්තයක්. එහෙම කතා කරනකොට ගොඩක් වෙලාවට ඒකද it is a class interest. ඒ කියන්නේ පන්ති බලවත් පන්ති වලට තියෙන interest එක තමයි එතන නියෝජනය වෙන්නේ. So that's the kind of discussion we have had. That has been divided by class, ethnicity, language. But this is not the country we want for the future. But this is the country we have currently. That is the contract that the state has with the people. Let us take the IMF negotiations, right? I listened to a discussion on 18th April by Bhumika Nuchala, who spoke at an event organized by the Social Science Association and the Feminist Collective for Economic Justice. In this, she spoke also of a social contract.
what she was saying is that in our policy, the policies that the IMF will be, that generally support, there is a lack of fulfilling the contract between the people and the state. So the people are not represented in the state, but that creates a distance between the people and the state. So for example, when we think about policies that help people, that remove inequality, that help the poorest people, the least powerful people, those are the policies that are not protected through IMF negotiations. So, typical reforms that happen as a result of IMF negotiations and agreements is that we see disparities and inequalities becoming worse, socially, economically, and also gender disparities. But as we know, IMF and now the World Bank, both of which are now speaking about the problems we have, they both say that they are only addressing the economic problem that they have. Last week, I think, or was it this week, I can't remember, both the IMF and the World Bank, both of them said, we need political stability so that we can solve the economic problem. And they say they are not engaging in addressing political issues. But let's think about what a political issue is. A political issue is one where we are talking about how power is distributed, how state power is distributed and made. So if we think about what the IMF is doing, it is actually a political project because they are engaged with state powers to make economic decisions about this country. So the IMF and the World Bank use economic speak and frame the problem as an economic. But we cannot really discount the fact that asking for political stability itself is a political decision. So they are engaged in politics, right? Although, because they wield the power today, political power, because of that, the IMF and the World Bank are able to eat the cake and keep it too. We often say that you can't eat the cake and keep it too. But if you have this kind of power, you can do that. And they are doing that. So they can say we are not engaging in politics, then they don't want to engage in politics, but they do engage in politics when it is engaging political issues, when it is consistent with their ideological position. Now to get back to the issue of power of the people in the state and the politics of it. I would like to ask you, why is it that we are not involved in these IMF negotiations? Aren't we entitled to be sitting at that table? Aren't we entitled to know what is going on there? Shouldn't we be involved in those discussions? Yet we don't know what's going on. I am not talking about IMF process. Maybe the IMF says at some point, you have to consult this stakeholder, that stakeholder, the other stakeholder. That's not what I'm talking about. I'm talking about from the point of view of the government of the people. Isn't it up to the government to make sure that we are all involved in this process of negotiation? Why don't they see us as an important voice in that negotiation? Why is this not an issue? Why are we not demanding to know what happened?
not even asking what's going on. Are our rights protected? Are our needs being addressed? Who is asking these questions? We don't even feel entitled to ask these questions. I think this is because the state is not accountable to us. Ape rajayak nemei me tiyene. Apita tiyene ekadhipati. Authoritarian. Pudgalaya accountable rights. They don't have to worry about what we think. They only have to worry about what one person, one family thinks. And that is because we have an executive presidency in this country. It is a presidency that allows the interests of powerful people who represent a particular class to be represented in IMF negotiations. They are not interested in us. It is the same reason why, how many of you all knew, when the Prime Minister was sworn in, Manam haya hamara wenaka keda danne naha kawda me prime minister wenne kiyala news walata kiyawa thamai therune Ranil Wickremesinghe agawathi una ehi me ethik kala api dannada api deka danaganna aithiyak nathda ehema karana eken appe aithiyen me ullanghane karana nemeda me wenne but that is because the Prime Minister was not representing us. Apa wanna etana niyojane unne? Niyojane unne ape rajye the president, right? Because of the system of government we have, right? A government system that is propped up. The Prime Minister is propped up because of political patronage. Mukata singhane political patronage anthe? අධ්‍යාපනය කියන්නේ සමාජයට යම් කිසි විදියේ සේවයක් ලබා දෙන සිස්ටමයක්. ඒක තුන අපි ඒක දැන් තියෙන සමාජ අධ්‍යාපන නිර්මයේ it is not the people who are represented in education policy, it is the capital, it is the business interest, the class interest of a particular group of people. It is also if we think about how the cost of living has increased in this country. Without intervention from the state, then api baluwa rajaya katiyata nobody is very little discussion is going into rajaya what the state is responsible for looking after the people. Eka gana katha karanne badu bila wedi wenawa. ඒකට මොකක් හරි ප්‍රොටෙස්ට් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ මර්ධනය කරනවා there is no what about the role of the state to make sure that the people's hunger is quenched. In fact I saw today there was an announcement saying පාසල් වල ආහාර වේල් සපයනවා ඔය ආහාර වේල් සපයන එක අවුරුදු ගාණක් ලංකාවේ කරන දෙයක් හැබැයි මේ ගිය මන්දාර විදියට දැන් අපේ ගමේ පාසලේ නම් මාස 3කට ආහාර වේල සපය කුවේවට මුදල් රියම්බර්ස් කළා නෑ. එතකොට ඒක අපේ ගමේ ඉස්කෝලේ ළමයින්ට මාස මේ එන කරපිටේ ඉඳලා ආහාර සපයන එක නැති කරලා ඒකට කරගන්න. ඒකෙන්ද අපි තමයි අපි ගමේ කට්ටිය කරලා දැන් ඒක කරනවා. හැබැයි මම කියන්නේ එහෙම නෑ හැමදාම නෑ මේක මෙතන දැන් කියන විදිහට ඒගොල්ලෝ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් වගේ කියනවා ආහාර සපයනවා කියලා ළමයි. හැබැයි ඒක තිබිලා කොවිඩ් කාලේ නැති කරා ඊට පස්සේ හරියට පටන් ගත්තේ නැහැ. දැන් ආයෙත් හරි කූ දෙයක් වගේ කියනවා.
Okay, then let's think about how the protests are treated. If the people are represented in the government, protest should be something that the people, that the government sees as a way of representing the way people look at protest is as if they are in war with the protester. But they are not in war. That just shows who they are comfortable to. They are not comfortable to us. So, anyway, my point in all of this is that today we have a government that is accountable to the top, not to the people. We cannot have this kind of government. That is what Gota Go government and all these protests are saying. Give us a voice. Make sure that we are heard in the state. And for that to happen, we need to first and foremost make sure that the Rajapaksa family leaves. Second, we have to make sure that the executive presidency is removed. I think that is very important. Third, and as important, replace the executive presidency with methods through which the people's voice is heard. That can be through tribunals, through discussion, through dialogue, through political representation, through education reforms that allow the public to go and speak and demand for what they want. Those kinds of methods need to be integrated into our state so that the people and the state become one. And to start that process, we need to get rid of the Rajapaksa and we need to get rid of the executive president. Thank you. Sibil Sambidana, Ewa Gema, Kalakaruan,
Itu adanya samudera-samudera samudera yang kita arti. Bagaimana antar jalan itu api mengarah ke sana, itu bersih dengan Running Victor Singhala, Adamatika Maragan, Magic Pumino Kira Kibaba, AGFU, Magic Ekapak Network, Danata, Rati, Danata, Rasaka Penigana, Telprolimbala, Digu Telprolimbala Nagana. Ewagema Rati Amatata, Gather, Gamatikura and Gas Tika Network, Gas Nakira, Samagan Visit, Gas Pumimatik Nipakla, Nibetan Nikara Nagana. Sebagai negara kaya pada dana tangki di sana, rupiah negasi yang hektar bak kira di sini tidak di sini apa? Ewaknya mahari amal itu, Delhi dari apa pun ini tidak kari, rupiah har si dana dan har si wisata dan teman tidak di sini apa? Ewaknya pasal sisi yang teman kira kira pada kartu kuota yang tidak di sini apa? Rakyat sebut yang ter, jiwa pun teman kita tidak teman waktu tidak di sini apa? Mereka masih di mata tulis teman ini. Mereka tiada bangsa tanah yang akan terpaksa Gold Race Bumi yang dihina Arah galian itu dihina hadir Islam yang akhirin Ini sama Ini sama cara arah pagi daripada kami Gold Race Bumi yang dihina arah galian Gold Race arah galian Gubernur kita tahu Bumi Mereka bapak sebima Api bisa hasilkan doang Ini sama cara itu yang sama cara pada randun Itu kata Kalau dia kali gota di Raja Paksala Balai Tamila Wasar dekah marah kita ini Perwakilan di kamar kali awal membuat kata pasi, gota ke raja bacaan balai tawar pasi, ini anggur bakti mati uga, api bakti dan yang jalan itu diurai kira kira ni, putih kiri, liqwa biru kiri kira, ini apa faktor yang ada? Eka bentuk ini sama pasir kira ni kata, meh bakti jalan itu kira kira ni kali pasir ini tuh kita punya tiada, tarik gota tiada tiada. Anda harus sedikit kerja yang kira kira itu. Hadai, ini mah materi yang kira berapa? Mereka tiap dua bulan coba, paling dia wasalah di kamar kita hasil tulis. Mereka tiap tiga bulan dua kali, apa yang mereka lakukan? Mereka berjalan dengan tulis. Api bisnesnya mereka, api langkah si siapa hari itu kita, orang dia kotoran atau panas dari mana kali? Ini bagaimana sahaja tidur tu nanti ni mana dia arah kali? Kotoran panas dari mana? Api apa yang dikurangkan? Ewaknya mafia ini militer ini kerana orang dah ada yang lari di, bisuitnya ada banyak yang tak pihak ketule, api tahu mana yang juga, rata yang kita harus mafia ini dikurang kedai, dikurang depan, ewaknya mafia bersiasat ini militer ini kerana sampai depan kerana depan kita akan darah gila, neyan tu ni rujuk ke arah gila, ke arah gila ni rata yang kita harus ketule matik, pan ini itu ketule, ia untuk agus tu nasib kita, sahabat cakaran, sambat kerana dalam itu berfana. Sampai dengan naya biela, pagi itu naib hal demi mandina dahar kali kau api esangan jaya berhani kara. Ewakai netening kahani kila, api dekka, ita mami di mati dia ter, berbi dia sahing ter bohor mera te, gohia ter dekna tua, bohor ni ke kapal dema, bohor sahana kare kapala, berbi dia sahing ter, bohor rata gohia ter, netiun ada pasi, mera te gohia mukul teri, mahabara demi netawan kaya dia bunyak kaya kerum, gohia bi netule. Golbi men mahabara tak hilang, bohongan di kahilan akan darah gelar kahilan dia. Itu pada tarubati kahilan awak dia buat dua, tarubati kahilan awak dia buat dua itu minum juga. Mereka tak golio, mahabara tak hilang, bau dia urut dengan mahabara tu le, akan darah gelar kerap. Di mana kita ramai terang 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 ini kalau sahaja guru itu panah gelar, pre guru itu panah gelar berlari, basara ganak kisse, tibun, betul pula, haras pula tahu kesetan kira. Guru itu akan cara gelar cara kerja. Ya arah gelar itu yang anggur di situ na. Guru itu ke betul prasini. Bisa di ini di sana di sini. Arah gelar na. Reban arah gelar di puna. Ewak kita ini hanya kira. Kalau berwarai, kaki ini sudah jadi di puna na. Di puna pas satu sekali. Rata sial bahasa ber. Mahabar terbelah tiwa. Sial bahasa mahabar terbelah tiwa. Warai jadi di puna depan. Itu pada minna mevi dia darang dia. Akan darah gelar di sana. Itu lekam ayi. Gota apa raja paksa negara yang kita dapat, gota apa orang kita dapat, ni sangat patah. Tapi dengan ni pada samaan terwalsa pukul, gubir pada kali pilih dia,
Dia jam dedi
गोटा के राजपक्षरा के लक्ष्य है क्या हमें आप मेरा ते जनता आप चंदे दूंगे रानी विक्रम सिंह का किधर है ना रानी विक्रम सिंह महाबैंक को कोल्ला का तू ये वाके नितनी यार की लास्ट की प्रहारे विरावे आधे में तीन रावी ना तू ये आधे में ती रानी विक्रम सिंह का विक्रम
Dengke dia temannya dia tuh le, arti ke hasilnya bende, api tolong gitu ya. Api salah karena api nggak tuh, ada nih yang siapa yang ada pakai peti, mau dia wasal deka kemarin tuh le, api kau bi pesan tuh dia mau ngedu, kau bi pesan tuh dia mau ngedila, sama hal dengan tadi dia, muka baru mak mas kita, teman kita balik ke dalam baju, muka hari jadi kayak lah, mahal, kata mahal ini dia, ada nih ya, tapi jangan tahu di bengkel. Eva kena covid tadi lagi yang benar tuh. Lankan raja yang diaktera pihutoku COVID dalam dulu, timur mudah ramai, rupiah tinggi dekat itu semahatan. Hadai COVID ini lah arti ke Oktober berapa ni lah, pratiyah ini kan mau beri ada lah, mahabara berarti lah itu. Lankan berdarah samada siya, laba ni laba ramai, rupiah tinggi ada siya. Apa yang mana obeng? Itu pada ni arti ke itu le, rata jangan tahu tanah ini tu. Lankan ini berdarah samada siya. Rupiah bilion ada sih, ada lada ya kita itu. Apa yang harus bersihin bila? Jadi, ekor ramai, api ini dia lah. Arti ke asada, nanti ke rumah deh. Ibagaimana? Api dalamnya, apa? Turut-turut dari neraka itu, lantai itu tak selalu boleh. Mulai tuh mungkin perdana samagam dahai ya kita. Jadi, lantai itu tak selalu boleh kita perdana samagam dahai. Namanya apa kita jadi mulai? Mulai itu yang kawan itu samarama itu ni jor kiri sekarang itu nama yang mana mulai samarama itu ada yang dekat dia ni commercial bank buat angkat dekat dia ni LLC samarama angkat dulu dia ni HNB bank buat angkat atas dia ni sampat bank itu orang berusaha sekarang ada mana ni kotak sekarang boleh dia ni perkara samarama dahai nama yang apa mulai samarama E mulai samarama nama perdan mulai samarama nama dan ni kita buat atas waktu permainan clear ya, waktu permainan clear. Hanya apabila kita yang mana tiada tahu kita harus kira, rata raja sebenarnya negara modal yang kira, insan clear ya, modal laku dalam mungkin. Tapi rata jangan tahu yang mana, memulai sama apa, alkali tapa nisbah ini kerana, memulai sama apa, kubur tiada nisbah ini kerana, eh mana, potas sebenarnya boleh tiada perdana memulai sama apa, hati rakyatnya. Waktu yang diterak tiada trillion ya. Eka boleh kita hampir. E trillion yang hampir ni alpun kita tak kahar ni. E trillion yang hampir ni. Apa itu semua? Ada waktu kita perlu untuk ramalan ini. Angin itu tuh ini lembi mahabesar demi mana? Tiada luka dan amma tarata. Tiada luka kita kahar. Tamak kita dulu ada baik kita kahar dengan denda. Ellor sih kita bihila. Lease ini kita dahkan mana? E lease ini ke? E naya kan, boya kan? Ani ek itu tamai. Ani yang kita tamai, E mudah bawa kita beli tamai, illo elci, kelangka, kita mula sama sama kita terpilih mudah nak tamai apa? Ewak yang dia, noteni ini dia, kita akan mohon kita tamai kita dulu ter, wahal kita ter dengan doa kita, niwas raya kita terpasti, Ewak yang dia mudah beli tamai, me sama sama kita lama lama tiad, Ewak yang dia, hati apa dia naya kita tamai, dia kita akan naya kita tamai, wahal kita akan naya kita tamai, apa mahasi, mudah kerja kita naya kita terpasti. Ewak yang kabar nama yang utamai, ni samada tiga, kriya yang tapa nama diwakam, beri kerja kita ini, alu pelik tapa nikmat kita ni tu. Ini sarana karena apa yang kita buat, api bismillah kita, mana ni dewa, mana tiada ni beti, oh, api tapi karena kaya ni ke, mana tiada ni kerana apa? Api tapi kami ni tu mah, api asam kat kami ni tu mau kat kita kerana tiada ni kerana apa? Api kaya mana boleh? Bintang yang tak dikarni, kalau yang tidak dikarni, eva yang tak mas yang tidak dikarni, kita kapan tiada kerana hadiah wakne? Asia yang tiada kerana tiada, me samada tule, laba yang tiada kerana karni mak. Enisa teman yang tiada, benda ni arti ke kerana dia, jenis ni itu. Me arti ke kerana dia jenis ni itu, me arti ke kerana dia jenis sendiri kerana kita bayar, api tiada benda ni jenis sendiri. Kata yang jangan tahu tu kerana kita belum baca kita arti sendiri. Eh hadiah mana? Minum ni dia nak kerja dia nak sendiri dulu. Ibarat yang itu ni yang ada ni lah. Apa dah nak dia bawa arah cahaya dalam tempat ini. Kerja dia bawa arah cahaya dalam tempat ini. Tahun dia tahun malam ni apa kita ada siar dewa. Dewa setara aje, vida aje, ini siar dewa bawa cuci. Insa tak ada apa. Raja baca bawa ke sambat. Ibarat yang bawa ni tu nanti baru ke sambat. Nama ni, Januo, Gajah itu nada siar lah. Badu dal bahaya lah dia no. Ibarat yang antu ada nanti. Sali, antara ini kalau sali, orang dalam kedua orang ini pasti dia nak dilukis apa yang dia. Raja baca pula dia nak, raja baca pula, negara ini dia nak, ibarat mandi sampai negri orang ini dapat tu kekini.
Itu pada dan Rani Hindram Singh lah balai dia bilang, awam wajib dolarnya dia, anda kat dia apa itu dia ti, ada hamil lagi yang dolar tiga gaya kata orang, ada biru lagi yang kata orang, orang kah pemuda tiga gaya kata orang, ada biru lagi yang kata orang, naya yang kata orang, ini siapa yang kata ni, minum ini kerma dia tu le, ada nanti kalau ini pulang, kabin nanti kalau ini pulang, panik ini tu ini pulang, cara ini tu ini pulang, mesir ni lah, anak cakar ni apa ini ni. Mesir dengan arah cakaran ini, ini golongan ke pas sebagai tiga. Abi dekat golongan ini sekarang kita berdahar dia. Abi berdahar dia arah pas se, mira teh jangan tahu yang terhutang dulu. Mira teh jangan tahu arah cakaran. Yang arah cakaran sebenarnya, mereka ti sampai baru niyo, siapa nak kini apa dalam? Hanya siapa nak apa dalam yang ini berapa? Abi dekat aku desa bang dengan golongan nama apa dalam berapa tinggi? Abi dekat anda mesir bukan itu raja baca lah, kamar duduk ni lah. Ira kita bosan pelan pelan, tak makan apa juga tidak. Ibu na hari pertama ni, me polis kini ni tak boleh cakap lagi. Ego mana sendor net? Apa yang disuarakan tuan? Me agak agak hilir macam tu. Apa yang kami mana sekarang dor kerja? Minum ini siap untuk membeli apa mana sekarang dor? Ada suku besar sila mahatya ke nanti kerja ni awak? Ikan nanti kerja apa sahaja ni awak? Jiwit ya, potong orang kat tu kat apa dah lah? Kanan kita dah awak? Mesiaan lekan kita dah lakukan secara kodik. Apa itu istilah sebenarnya? Mee tunggu lekan daripada wajah pinjaman waktu ini. Baris saja. Eka biri sah kesukaan balai paham cikar dah baju kita baris saja. Lekas sekarang dorang potong dia akan kita dah lakukan. Ebagaimana mee piala beri atlet. Kau tu balai kawa. E balai ni no orang kini ter. Dewa yang akan berdiri di sini, Eva kena ini orang di sini. Ibu dan Dewa sekarang berdiri di sini. Bulan Mahajana yang tiap lima bulan, tiada negeri ini di Mahajana tahu tiada negeri ini bulan berita sampai ke lindung. Apa yang kita dengi? Bahagian itu ibu dan tiada negeri ini. Eva bela sekarang berulang dalam hampir hati mana satu kali baru itu. Mahu kita lagi di sini kita nama hadis ini kita nama Eva kena lula. Apa yang kita ini tiada di tapi kita tahu apa kita pernah. Eger kemari kerana mahajan tahu lagi ini balai yang dia. Terus mana? Api dawas syarat. Kita kau tu kan ada di mana? Kita kau tu kan ada di mana? Kita mana jadi nanti kepada mana? Ebat ini orang ini kita. Bidan ini ni balai yang kami orang ini. Api itu nama mira kita nanti tahu lagi bidan ini ni balai yang kawat. Kita buat apa? Api ini kita katakan lagi. Apa yang kita nama? Ia kita jangan api kita nanti kau lagi. Apa yang kami ilangkan Rani Bintang Singh, Gota Abi Gorengum kini sangat berada di Gota Abi Raja Paksi. Jadi orang itu pasti Rani Bintang Singh jangan begitu kemarin Paksi. Ini semua ada itu kerana apa? Api betulnya kata orang ni Rani Bintang Singh jangan begitu begitu. Api dah nama Rani Bintang Singh dan ini Gota Abi Raja Paksi. Enam kita lagi, Vias Tawa Tanjung. Kau kata orang itu jangan begitu begitu keluar. Eban tentang Vias Tawa ketika orang itu bahagian. Jadi kalau kita lagi ni ada pulau, eva ke masa ni hilang, eva awak cina, bahagian itu jadi kita istirahat mana kan? Jangan kita ni istirahat dia nak pulau kita tapi dah. Hebat, api ni arah kita ni kita ni asal ni, sama kau rumah ni kita ni kita ni, ni buku ni kita ni, kau rumah buku ni kita kat tak, tapi jangan tahu apa tiada ni kita pulau, baca kita awak ni sambat ni kita ni tamai, api ni arah kita ni kita ni asal ni ni. Ini sah. Apa yang dia buat X dan Y, Y dan Y, isar dan Y kira, utara X Y isar kau luar, rata jangan tahu apa yang dia netang, rata jangan tahu apa yang dia sendiri netang, V di sana netule, A orang kira dana dasar orang kira kita mengapa utar. Ini sah, kita mengapa dia ni, then Gota Abi Raja Paksi terang dor, Rani Bintang Singh terang dor. Ebagaimana, itu ni mihak kita hilang. Me, samaj ini api, kalim tu agi me, ramai yang dengan askiri bersama kamu, adi tawar pun dia ada yang berjalan non. Ini sahaja mai, api dulu orang orang itu kat sini, dulu gatta jaya kerana orang orang panjang dia ada jalan, me ada jalan itu tinggal tarik ni. Turun ke bawah tinggal dua tarik ada macam dia ada kini dalam, tapi kini apa? Bida yang kita ada jauh dia harus kini non, le pahu kita ada bida yang kita ada jauh dia kat terbasi, tapi yang kita ada pasal dengan dia dunia api dia budak nak tinggal. Ebagai betul ini hari ini lah, media sekarang terkapai terkapai berpasukan bersama kesamaannya. Apa itu tiada pasukan media sekarang berpasukan kesamaannya. Ini sah, hari kesadaran yang penting. Apa yang ada di atas pendidikan,
එවැනි විවස්ථා සම්බන්ධ සාකච්ඡාව මේ අතරේ ඉස්සරහට එන්න ඕන. ඒ වගේම අපේ ආචාර්යතුමා කියන වගේ විවිධ රටවල් වල ණය උගුල්වලට ණය ගන්න කියලා ණය උගුල්ලට රටවල් හිරවිලා තියෙනවා. ඒත් මේ අතරේ ප්‍රතිවිශ්වාස කරනවා ලංකාව තවත් ණය උගුල්ලට ඉන්න එක නෙමෙයි මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මේ ප්‍රශ්න විසඳීම සඳහා තියෙන උත්තරය කියලා අපි විශ්වාස කරනවා. අපි දැක්කා බෞද්ධ කාලේ කොච්චි හදද්දි රටේ පරිසර ප්‍රශ්න ගැන හිතුවේ නැහැ. ඒ වගේම ඒකෙන් දීවරයක් තුනේ තියනවා කියලා හිතුවේ නැහැ. එහෙම කියාගෙන සියලු වැඩ පිළිවෙල රටේ ජනතාව ගැන හිතන්නේ. අපි හිත රටේ ජනතාව ගැන හිතන රටේ ජනතාව සම්බන්ධයෙන් දේවල් හිතන ව්‍යවස්ථාපකවයි ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ සඳහා උමැදියක් වීම අපි කරනවා. ඒ වගේම මෙතනින් එහාට ගිහිල්ලා මේ අරගලය ඇතුලේ අපි සමාජයක් ලෙස හිතන මේ දේවල් කරද්දී අපිට මේ සියල්ල එක මොහොතේ කරන්න බෑ කියලා අපි දන්නවා. තාවකාලිකව මේ මොහොතේ දැනගන්න ප්‍රමාණයක් ලබා ගන්න ගමන් ඉදිරියට අපි කියන්න ඕන මේ සියල්ල වෙනස් කිරීම සඳහා. එතකොට තමයි මේ අරගලයේ සැබෑ දෙයක් කරන්න ප්‍රමාණය අපි සියලු දෙනාගේ සමාජයේම හම්බ වෙන්නේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා ඒ වෙනුවෙන් අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. එතකොට අපි විශ්වාස කරන ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි මේ අරගලය තීර්ණාත්මක ජයග්‍රහණ ගොඩක් අරගෙන තියෙන්නේ. ඒ හැමෝම අහන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා. ඊළඟට වෙන්නේ මේ අරගලයේ ජයග්‍රහණ නිසා මිදිර යනවා. ඒක හුදු විද්‍යාවක් නෙමෙයි. අපි එහෙම කියන්නේ මේ ආර්ථික අර්බුදය ගත්තට පස්සේ දැවැන්තර සමාජයම ખરાබක් වෙලා තියෙනවා. ඒක රනිල් සිංහල මහත්තයා අගමැති විදිහට කරපු සභාධිපති පදවන්ත සවන්දේ. ඒ වගේ කිව්වේ තෙල් තියෙන දවස් මෙච්චරකට. විදුලිය දෙන්න පුළුවන් දවස් මෙච්චරකට. අගෝස්තු මාසෙ කන්න නැති ආහාර නීතියක් එනවා. ඒ පිට තමයි කිව්වේ. අපි කියපු සටන් පාරිකම තව තනුකතන වෙනස් වචන දෙන්නේ. අපි කියපු අර්බුදයේ පතුල අපිට පෙන්නන රණි වික්‍රමසිංහ මහත්තයා. අපි දන්න දෙයක් වෙනස් විදියකට කියලා කිව්වා. හරි පැහැදිලි මේ අර්බුදයේ යමින් තියෙන්නේ විදෙන නිසා නෙවෙයි. තව දුරටත් මේ අර්බුදයේ තීව්‍රම නිසා නෙවෙයි. තෙල් පොලිම වල තෙල් නැති වෙන, පොලිමේ දවස් ගානක් සිටියක් තෙල් නැති වෙන, විදුලිය නැති වෙන ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ පැය 10කට එහා විදුලිය තපන ඒ වගේම තුන් වෙන කන්ද පිටියක් නැති අවම වශයෙන් නාන සබම් කැල්ලක් ගන්න බැරි එහෙම දැනකට තමයි මේ ආර්ථික අර්බුදයේ යමින් තියෙන්නේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තර මුකුත් යෝජනා කරන්න නැතුව අර්බුදයේ වතුර අපිට දෙන්න. අපි දන්නේ නැති එකක් නෙමෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා අර්බුදයේ වතුර අපිට දෙන්න ඕනේ. අපි අර්බුදයේ වතුර දෙන්නලා ගෙදර යන්න ඕන කියලා කියන්නේ ඔබතුමා ගෙදර යන්න. ඒ නිසා මේ අර්බුදයේ පතුල අපිට දෙන්නු කියන. ඒ නිසා එහෙමනම් මේ අර්බුදයේ පතුල අර්බුදය ඇතුලේ මේව දැවැන්ත විරෝධතා වීදි සටන් දක්වා තමයි යමි කියන්නේ. අන්න ඒ අරගලයට තමයි අපිට ඕන බොරු වලවල් වල වැටෙන්නේ නැතුව දිනන ජයග්‍රහණ දක්වා මේ අරගලයේ අරගෙන යාමේ අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා. ඒ නිසා මේ අරගලයේ නිශ්චිත ලෙසම ගෝඨාභය රාජපක්ෂලා ගෙදර යවීම සඳහා වූ විසඳුම් ලබා ගැනීම සඳහා වූ ඉදිරි දිශාවට කියන්නේ. ඒ වගේම ඒ ජයග්‍රහණ ටික ගන්න ගමන් දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කවුද ඉන්නේ? ඒ ඉන්න අය කවුරුද? ඒ ඉන්න කැබිනට් මණ්ඩලයේ කවුද? අපි දන්න ඕන අපේ ප්‍රශ්න කතාරන්නේ. හැබැයි ඔවුන්ට අපේ ප්‍රශ්නවල උත්තර දෙන්න වෙනකට අදාළ මහජන මැදිහත් වීම අපි ගෝල් ප්ලේස් එකේ කරන්නට ඕන. ගෝල් ප්ලේස් එකෙන් පිටත මුළු සමාජයක් පහකට කරන්න ඕන. ඒ නිසා මේ අරගලයේ ජයග්‍රහණී දිශානිකිට අරගෙන යන්න අපි විශ්වාස කරනවා අපි කළ යුතු කැපකිරීම ප්‍රමාණයක් තියෙනවා. අපි කළ යුතු මැදිහත් වීම ප්‍රමාණයක් තියෙනවා.
මේ අරගලය පටන් ගත්තේ අපි දන්නවා දැන් දැන් වල සමහර වෙලාවට හන්දියක පහනක් අල්ලගෙන බෝට් එකක් අල්ලගෙන ගත්ත අරගල ඇතුළ තමයි මේක පටන් ගත්තේ. ඒ වගේම මේ සටන පටන් ගනිද්දී තමන්ට පුළුවන් විදිහේ ගේ ඉස්සරහට බෝට් එකක් අරගෙන මෙන්න පාදණි අම්ම තාත්තට ඒ වගේම සමහර තැන් වල ගිහිල්ලා අමාරු මොහොතවල විරෝධතා දක්වපු මේ රටේ තරුණයන්ට විරෝධතා කරුවන්ට අපි ලාභීෂ් ව්‍යාපාරයේ විදිහට හිස නම ආචාර කරනවා මේ අරගලේ ආරම්භ කිරීම සහ මේ අරගලේ මෙතනින් මෙතන මේ දක්වා ගෙනීම සඳහා වුණ විදිහක් තිබුණා. ඒ වගේම මේ සියෙන් දෙනාට අපි යෝජනා කරනවා මේ අරගලේ වඩා සංවිධානාත්මකව දැන් අපි ඉදිරියට අරගෙන යන්න ඕන. සමහර වෙලාවට තෙල් පොල්නේ තෙල් නැති වුණාට පස්සේ මාර හරස් කරමු කියලා අපි කරන ක්‍රියාමාර්ගය ඇතුලේ අපි ලෙසම පීඩාවට පත් වෙන තවත් ජනකොටසකට මේක පීඩාවක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එවැනි දේවල් අවශ්‍ය නම් කළ යුතු වගේම අපි විශ්වාස කරනවා මේ වඩා සංවිධානාත්මක අප ලෙසම පීඩාවට පත් වෙලා ඉන්න තවත් කොටසක් පීඩාවට පත් කරන විමුණ මේ ආණ්ඩු පීඩාවට පත් කරන තැනකට මේ අරගලේ අරගෙන යන්න ඕනේ. ඒක කරන්න නම් අපි දවස් 50ක් තිස්සේ අරගෙන ආව මේ අරගලය දවස් 50ක් තිස්සේ මේ අරගෙන ආව අරගලය වඩා සංවිධානාත්මක ඉදිරියට ගන්න ඕනේ. එතකොට ඒ සංවිධානාත්මක ඉදිරියට ගනිද්දී අපිට විවිධ ක්‍රියාමාර්ග තෝරන්න වෙයි, විවිධ සටන් පාඩ තෝරන්න වෙයි, වෙනදා කියපු සටන් පාඩ වලින් වෙනස් වෙලා සංවිධානාත්මක සටන් පාඩ කියන්න වෙයි, සංවිධාන ලෙස එකට එකතු වෙලා අපිට මේ ගමන යන්න වෙයි. අපි විශ්වාස කරනවා මේ අරගලේ ජයග්‍රහණී නිසානි කියලා යන්න පාලනු ලෙසම අප වඩා සංවිධානාත්මකව සටන් කිරීමට ඉදිරියේදී කටයුතු සූදානම් කරගන්න ඕනේ. ඒ වගේම මෙතන ඉන්නාගෙන් අපි දන්නවා දැන් ගෝල් ප්ලේස් භූමිය මූලික කරගෙන මේ අරගලේ යමින් කියන එකට සමාන්තරව ඉරිබ මාතර නගරයේ වීරිත සත්‍යයක් නැහැ කියනවා. ගාල්ල නගරයේ තියෙනවා, බුරුණැන්ඩල තියෙනවා, පොළොන්නරුවේ මඩගාතුවේ විවිධ තැන්වල මෙලෙන විරෝධතා තියෙනවා. එතකොට මේ අරගලේ පටන් ගත්ත වෙලාවේ ආණ්ඩුවට හිසර දෙයක් වුණා වගේම දැන් අපි මේ අරගලේ අරන් යන්න ඕන දීවර කොටුකර මේ අරගලේ අරන් යන්න ඕන දෙවිවිමට මේ අරගලේ අරන් යන්න ඕන වැඩවිමට මේ අරගලේ අරන් යන්න ඕන රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ වැඩ කරන සියලු ස්ථානවල ඒ සියලු ස්ථානවල දාගිලා ගෝල් ප්ලේස් අරගලේ වගේම ඒහා සමාන්තරව මුළු රටම විරෝධතා භූමියක් බවට පත් කරන්න ඕන. මුළු රටම විරෝධතා භූමියක් බවට ඉදිරියේදී පත් කරන්න ඕන. ඒ සඳහා අපි අන්තර් විශ්වවිද්‍යාල ශ්‍රාමණේ විදිහට සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්බන්ධ කරගත්තු වැඩපිළිවෙලක් ඇතුලේ අපි යන ඔබේ වැඩවිමිට, අපි යන ඔබේ ගොවිවිමිට, අපි යන ඔබේ දීවර තොටුපළට ඇවිල්ලා මේ රටම විරෝධතා භූමියක් බවට පත් කරලා අපි බලමු ආණ්ඩුවට මේ කුමන්ත්‍රණය කරලා රනිල්ලා ගෝඨාභය එකතු වෙලා දවස් කීයක් යන්න පුළුවන්ද කියලා බලමු. ඒ නිසා අපිට කරන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ සියලු ශේෂයන් මූලික කරගත්තු අකණ්ඩ දැනට විරෝධතා ප්‍රමාණයක් ඉදිරියේදී ආරම්භ කළ යුතු කිතුමු. ඒ වගේම මෙතනින් ගිහිල්ලා අපි විශ්වාස කරනවා මේ අරගලේ ජයග්‍රහණ විශ්වාසකිත ආරම්භයක් තියි. අපිට කෙටි කාලීන ජයග්‍රහණ ප්‍රමාණයක් අපි ඉදිරියට හම්බ වෙයි. කෙටි කාලීන ජයග්‍රහණ ප්‍රමාණයක් අපි ඉදිරියට හම්බ වෙන ගමන් මේකේ අවසාන ජයග්‍රහණය දක්වා අපි අකණ්ඩව සටන් වෙදී ගොනු. අවසාන ජයග්‍රහණය දක්වා සටන් වෙදී නැතුව තමයි සමාජයක් ලෙස බොහෝ ජයග්‍රහණ අපිට හම්බ වෙන්නේ. ඒ නිසා ඒ සඳහා නම් ආකෘතියක් පාවිච්චි කරමු. නිර්මාණශීලී ක්‍රමවේදයක් පාවිච්චි කරමු. වඩා සංවිධානාත්මක උපක්‍රමයක් පාවිච්චි කරමු. මෙන්න මේ ක්‍රමවේදය ඇතුලේ අපිට පුළුවන් මේ ජයග්‍රහණය අරගෙන දිශානික කරගෙන යන්න. ඒ නිසා ආණ්ඩුව විශ්වාස කරනවා නම් ආණ්ඩුව මේ වෙලාවේ හිතාගෙන ඉන්නවා නම් ගෙදර යන්න දෙන්නේ නැහැ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා. නියත ලෙස ගෝඨාභය රාජපක්ෂ බලය අනුව ගෙදර යන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ බලය තියෙන වෙලාවක හිටන්න නැතුව ඇති වසර දෙකමාරක් වගේ පිටි කාලයක් ඇතුළත අගමැති වෙලා තියලා ආසෙත් වෙයි කියලා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ තියලා ආසෙත් වෙයි රාජපක්ෂලාගේ දේශපාලන සමාජයේ අතු ගෑවෙන අය කියලා. හැබැයි ඒ සියල්ල චිත්‍රයට පුළුවන්කම හම්බුණා මේ රටේ ජනතාවගේ සියල්ලගේ මැදිහත් වීම තුළින්. එහෙමනම් යන්න බෑ කියලා කියන ආණ්ඩුවට, යන්නේ නැහැ කියලා කියන ආණ්ඩුවට ප්‍රශ්න අපිට දෙන්න බැරි කණි විප්ලව සිංහරාජ ගෝඨාභය රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට ඉදිරියේදී ගෙදර යන්න අදාළ මැදිහත් වීම කරනවා. එතකොට ඒක රැති අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේක අපිට අමාරු වෙලාවක් වෙනවා. හැබැයි හෙට අපේ අරගලේ දින 50 ඒ දින 50 අපි යොදා ගන්න ඕන මේක නැවත රටේකින් අරගලය ශක්තිමත් කරලා ජයග්‍රහණයේ දිශානතියට හෙට ආගියක් තියන්න මේ අරගලය යොදා ගන්න ඕන කියන පණිවිඩය අපි මේ රටේ ජනතාවට කරනවා. ඒ නිසා
මේ සම්බන්ධනේ අපි අවස්ථාවක් කරගන්නවා. හැකි සියලු දෙනාම හෙට හවස දෙක වෙද්දි කොල්ලු පිටියේ දෙන ගෝල් ප්‍රේස් සමගලේ ශක්තිමත් කරන්න. එහෙම බැරි ආදරණීය අම්මා තාත්තා තමන්ගේ ගේ ඉස්සරහට ගොඩියක් ගන්න. ඒ වගේම මේ තෙල් පොලිමට යන අම්මා තාත්තලා තමන් කල් ගොඩියක් අරගෙන යන්න වාහනේ කල් ගොඩියක් ප්‍රදර්ශනය කරන්න. නගරවල තියෙන ගෝඨාගම් වල විරෝධතා සංවිධානය කරන්න. අපි හෙට දවසේදී ආණ්ඩුවට පෙන්නනවා මේ රටම විරෝධතා භූමියක් කියලා. ඒ ආරම්භ කිරීමෙන් ආණ්ඩුවට අපි ගෙදර යන දවස් ගන්න තීරණය කරගන්න දාලා මෙදිහත් කිරීමට දවසේදී කරමු. ඒ නිසා ආදරණීය සහෝදරින් සහෝදරියනි අපි මේ අරගලේ ජයග්‍රහණී ශාරීරිකාරයන්ගේ අරගෙන යාම සඳහා වූ මෙදිහත් වීම කරමු. ඔබ සියලු දෙනාට ඒ සඳහා ආරාධනා කරන වගේම බොරු වලවල් වල වැටෙන්නේ නැතුව මේ සියලු දේශපාලනත්වයෙන් හරියට කියවා ගනිමින් අපි දැනටමත් ලබාගෙන තියෙන ජයග්‍රහණ පන්නරයක් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යෑමට ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවලා වඩා යහපත් සමාජයක් දිනා ගැනීම සඳහා වූ අඩංගනතියක් වීම කරමු. ඔබ සියලු දෙනාට ජයග්‍රහණ. ඔබතුමාලා ගෙදර යන්න ඕන කියලා වැදගත් වීම කරේ. එතකොට
මේ අරගලේ මේ වෙනකොට දින 49ක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා මැතිවරණයලා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට දැන් හදලා තියෙන මොන වගේ මට්ටමක්ද කියන්නේ. මේ වෙනකොට හදන්නේ ජනතාව ඉන්නුවේ Tamanට අවශ්‍ය වෙන තෙල් ටික දෙන්න ගෑස් ටික දෙන්න ඒ වගේම විදුලිය කප්පාදු කරන්න කියලා ලබා දෙන්න ඒ වගේම Tamanට කුෂ්කර වාසය කරගන්න පොහොර ටික දෙන්න ඉස්පිරිතාලයට ගියාට පස්සේ අවශ්‍ය වෙන මෙහෙ ටික දෙන්න කියලා තමයි ජනතාව ඉල්ලුවේ. නමුත් වර්තමාන ආණ්ඩුව කටයුතු කරේ ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවට දැන් විරෝධය ඒ ආණ්ඩුවේ විරෝධයක් ඇවිල්ලා තියෙනවා ඒ ජනතාවගෙන් ගෙදර යන්න කියලා. ඒක ආණ්ඩුවේ ගුණිතම් පැහැදුවේ කොහොමද මෙන්න මේ ජනතාවගෙන් ගෙදර විරෝධය මේ ආණ්ඩුවේ විරෝධය කොහොමද අපි නවත්තන්නේ කියලා දැන් තමයි හැම වෙලෙම දිහතීමක් සිද්ධ වෙන්නේ. ඒකට තමයි මෙරෙකට අපි දකිනවා රනිල් වික්‍රමසිංහල ඉස්සරහට දාගෙන ආය නැවත ඒ ජනමතයේ කිව්වත් පාර්ලිමේන්තුවට එන්න අපහසු වුණ රනිල් වික්‍රමසිංහල මේ ඉස්සරහට දාගෙන කරන් හදන්නේ ජනතාවට නැවත සහනයක් ලබා දෙන්න නෙවෙයි. ජනතාවට සුබ සාධනයක් ඇති කරන්න නෙවෙයි. මේ කරන් හදන්නේ ආය නැවත ආණ්ඩුවට එන විරෝධය එක පැත්තකින් නවත්ත ගන්න තමයි මේ ආයි රනිල් වික්‍රමසිංහ වෙනල්ලා මේ වැඩිහත් වීම සිද්ධ කරන්නේ. ඒකට ඒක ජනතාවක් විදියට අපිට පිළිගන්න බැරි වෙන තත්ත්වයක් තමයි මේ ලොකට තියෙන නිසා තමයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහත් ගෙදර යන්න ඕනි. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂලත් ගෙදර යන්න ඕනි. ඒ වගේම මේ ගෝඨාභය රාජපක්ෂලත් රනිල් වික්‍රමසිංහලට මේ ඇවිල්ලා තියෙන ගෝඨ ගෝඨෝ කියන එකත් එක්ක මේ හෑෂ්ටැග් එකත් එක්ක මේ ජනතාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂලට විතරක් ගෙදර යන්න කියලා නෙවෙයි. ඉතින් විරෝධය හැදලා තියෙන ගෝඨාභය රාජපක්ෂල විතරක් ගෙදර යන්න කියලා නෙවෙයි. ඒකනම් අපි දකිනවා 235ටම ගෙදර යන්න කියලා ජනතාව කියනවා. ඒ මෙන්න මේ විදිහට මේ විරෝධය ජනතාවගෙන් එන්නේ මේ පාර්ලිමේන්තුව තුළ මෙච්චර කාලයක් කතා කරලා ජනතාවට සහනයක් ලබා දෙන්නේ ලැබුණේ නැති හින්දා තමයි මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න පුළුවන් එක එක විදිහට එක එක විදිහට මැදිහත් වෙන ජනතාව විදිහට කියලා ඉන්න පිලිස් ඉන්න පුළුවන් එක බුද්ධලයන් වශයෙන් මේ යහපත් මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් මේ ජනතාව මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න 225ටම යන්න කියන දැනකට මැදිහත් වෙන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව තුළ ජනතාවට සහනයක් මෙච්චර කාලයක් ලැබුණ නැති නිසා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂලත් ගෝඨාභය කියන එකත් එක්ක මේ ජනතාවගේ විරෝධය ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ තියෙන පාලන තන්ත්‍රයට මේ තියෙන පාලන ක්‍රමයට මේ තියෙන ආර්ථික ක්‍රමය දැන් පරිහරණයට පත් වෙලා ජරා ජීර්ණ වෙලා මිනිස්සුන්ට අපිරිය වෙන තැනකට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒක හින්දා තමයි ජනතාව කියන්නේ ගෙදර යන්න කියලා. ඒතකොට මිනිස්සුන්ට දෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා. ඒතකොට මේ අර්බුදේ මෙච්චර කාලයක් අවුරුදු 74ක් තිස්සේ පාලනයට ආපු පාලකයෝ විවිධ මට්ටමින් මේ අර්බුදය අරගෙන ආවා. ජනතාවට ඒක එළිපිට පේන තත්ත්වයක් තිබුණේ නැහැ. ඒතකොට දැන් මේ වෙනකොට අපි දකිනවා ඉතා වැදගත් කාරණාවක් තමයි ජනතාව මේ වෙනකොට තමන්ට තියෙන ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ වගේම තමන්ට තියෙන අර්බුදය හමුවේ ජනතාව තමන්ට තියෙන මේ හැකියාව තමන්ට තියෙන ඒ අයිතිය මේක විරෝධතාවය ප්‍රකාශ කිරීමේ අයිතිය ඒ වගේම විරුද්ධවන් විරුද්ධයි කියන්න තියෙන අයිතිය මේ වෙනකොට ජනතාව පාවිච්චි කරගෙන ඉන්නවා. ඒ වගේම ජනතාව සමාජයේ ප්‍රශ්න කරමින් ඉන්නවා. ජනතාව සමාජයට අහුම්කම් දෙමින් මේ වෙනකොට ඉන්නවා. ඒ නිසා අපි හිතනවා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඒ වගේම වඩා යහපත් සමාජයක් ගොඩනගන්න ඒ වගේම වඩා යහපත් වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් රටක් ගොඩනගන්න මේ වෙනකොට ජනතාව තමයි දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම අපි හිතනවා රටක් සංවර්ධනය කරන්න ඒ වගේ රටක් ඒ වගේම පාලන ක්‍රමයක් ඒ වගේ මොකක් හරි මට්ටමකට මේ රට යම් විදියකට ජීවත් වෙන්න පුළුවන් සමාජ ක්‍රමයක් තවත් පත් කරන්න එකටම වැදගත් වෙන්න ඕනේ. අපි පුද්ගලයන් වෙනස් කර යුතුයි. ඒ වගේම සමාජය වෙනස් කරන්න පුළුවන් පුද්ගලයන් වෙනස් කිරීමෙන් ඒ වගේ මිනිස්සුන්ගේ සංඥානිකත්වය මේ දින අරුබුදේ කොටන තියෙන කියන එක අරඤ්ඤාමෙන් ඒ මිනිස්සු සංඥානික වීමෙන් තමයි අපිට නැවත සමාජය වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ ආරගලය කියන්නේ අපිට අරගල කරන මිනිස්සුන්ටත් එක පැත්තකින් අර ඉස්සල ආචාරවල තුමා කිව්වා වගේම අපිටත් මේ අවස්ථාවේදී මේ අරගල කරන මිනිස්සුන්ට ඒ වගේම ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මේ අරගලය කියන්නේ එක පැත්තකින් මේ අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථාවක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ඉගෙන ගනිමින් කරන්න තියෙන අරගලයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට ඒ වගේම අද මේ සංවිධානය කරේ මේ සම්මන්ත්‍රණය අපි හැප්පෙන ඕන තැන්වල හැප්පෙනවා. ඒ වගේම අරගල කෙරෙන තැන අරගල කරනවා. ඒ වගේම
සංවාද කර යුතු තැන් සංවාද කරනවා සමාජයත් එක්ක සාකච්ඡා කර යුතු තැන් වල සාකච්ඡා කරනවා සමාජයට පණිවිඩ අරන් යා යුතු තැන් වල පණිවිඩ අරන් යන්න බැදීහත් වෙනවා ඒකට ඒ නිසා තමයි අපි අද දිනේදී අන්තර්ජාතික විද්‍යාශිෂ බලමණ්ඩලයේ විදියට මෙතෙත් වෘත්තීය සමිතියට බෞද්ධ සංවිධාන වලට සිවිල් ක්‍රියාකාරීන්ට ඒ වගේම ගුරු සංගම් ආචාර්ය සංගම් ඒ වගේම කලාකරුවන්ට ඒ වගේම ආගමික නායකයන්ට මේ හැමෝටම මෙතෙන් සම්බන්ධ වෙන්න කියන වැදගත් වීම ඒ වගේම අපි ආරාධනා කරේ මෙන්න මේ පරිවිදයේ ඒ වගේම මේ ගන්න සාකච්ඡාව මේ ගන්න සංවාදයේ අපි නැවත සමාජයේ ගියාරින් ආයතුයි අරන් ගිහිල්ලා අපි මේ සමාජයට මේ මේ ගැන සාකච්ඡා කරනකදී මේ සමාජයට මේ කරගෙන යන්නේ තමයි මිනිසුන්ට මේක අරගෙන යන්න පුළුවන් මිනිස්සු මේ වෙනකොට ප්‍රශ්න කරමින් ඉන්න අවස්ථාවක් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සමාජයේ යම් විදියකට යහපත් කරන්න මේක අපි අවස්ථාවක් කරගමු මේක වඩා යහපත් සමාජයකට අරගෙන යන්න ජීවත් වෙන්න පුළුවන් මිනිසුන්ට ජීවත් විය හැකි සමාජයක් බවට පත් කරන්න මේ වැදගත් වීම කරන්න ඒ වගේම මිනිස්සු වෙනස් කරන්න මේක අවස්ථාවක් කරගමු කියලා අපි මතක් කරනවා ඒ වගේම අද දිනේදී මෙතන සම්බන්ධ වන වෘත්තීය සමිති බෞද්ධ සංවිධාන සිවිල් සංවිධාන සිවිල් ක්‍රියාකාරී ඒ වගේම ඒ පූජකතුමාලා කලාකරුවන් මෙතෙන් සම්බන්ධ වෙන ඉන්න ආදරණීය අම්මල තාත්තලා සහෝදර සහෝදරියන් මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සම්බන්ධ වුණ සියලු දෙනාම අපි ඉතාම ආදරණීය වූ ගෞරවණීය වූ පිළිගන් ලබනවා ඒ වගේම සියලු දෙනාටම අපි ස්තුතිවන්ත ස්තුති කරනවා මේ අවස්ථාවට සම්බන්ධ ඒ වගේම අපි සියලු දෙනාටම ආරාධනා කරමු මේ පොළොවවල වැඩිමින තුර මේ අරගලයේ ජයග්‍රහණයට කරගෙන යන්න අරගලයේ ජයග්‍රහණයෙන් අවසන් කරන්න මැදිහත් වෙමු ඒ මැදිහත් වීම කළා මේ වඩාත් සමාජය ගොඩනගන තුරු මේ අරගලයේ ඉදිරියට අරගෙන යන්න මැදිහත් වෙමු කියන ආරාධනා කරමු මගේ අදහස් දෙකම ඔබට කියන්න සියලු දෙනාට